හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන හිටපු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් කොළඹ මල්පාරේ පිහිටි පුලුවන් ශ්‍රී ලංකා කාර්යාලයේදී පැවැතුණා. මෙම සාකච්ඡා පැවැතුණේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වූ හිටපු මන්ත්‍රීවරුන් රැසක් ඊට එක්ව සිටියා. ජනාධිපතිතුමත් එක්ක ගෑස් සිලින්ඩරයෙන් හිටපු බොහෝ දෙනෙක් අපි එකතු වෙලා සාකච්ඡා කරනවා. අගමැති අපේක්ෂකයා කවුද ඔබතුමාලගේ සඳහන්? තාම ඒ ගැන අපි සාකච්ඡා කරනවා. මොකද අපි ඔක්කොම එකතු කරගෙන යන්න ඕනේ. සජවෙත් එක්කත් අපි සාකච්ඡා කරනවා. පුළුවන් තරම් සාකච්ඡා කරන මොම එකඟ කරගෙන හොඳ ගමනක් යන්න. ඔබතුමා කොහොමද අම්පාරේ ලිස්ට් එකට ඇතුළත්ද? අම්පාර දිත් එක්ක තමයි කොහෙම? ලයිට් වලලා නේ. ලයිට් හදපුවාම ඇතුළත් වෙනවද? බලමු. එහෙමනේ රනිල් මහත්තයත් එක්ක රටේ ගිහිල්ලා එනගත්තේ නෑ. කවුද එනගන්නේ කියලා බලමු. ඔටෝ පැත්තේ යන්නේ. හැමදාම ඔක අහන්න බයි ඉතලක් දෙවුවා. ඒක අවුරුදු ගානක් වැඩ කරන ඔක හැදුවේ අපිනේ. මම දෙක දිස්ත්‍රික් නායකයනි. මේ දවසර කිව්ව පොත මොකක්ද? ජනාධිපති නිරපු කුමන්ත්‍රණය, ධර්මයේ සහ දේශපාලනය. කයිද පොත? ආ එහෙම දැක්කා. එනුම වෙනයි ප්‍රඥාව වෙනයි. මේ රටට අවත ප්‍රඥාවන් තුනක් දැනුමත් නෙමෙයි. අගමැති අපේක්ෂකෙක් ඉතින් මැතිවරණ ඉතින් මේ කරන්න බලමු. ඉතින් තාම පක්ෂපක්ෂ අතර සාකච්ඡාවක් විතරයි තියෙන්නේ. මේ පාර තිල්ලනවාද? මැතිවරණය යාම ඉතින් තරම් කරන්නනේ ඉන්නේ. ජනතාවන කියන හැබැයි ඔරෝ ඔක්කොම එළවනවා වගේ. ඔව් ඒක ජනතාවගේ අතේ නේ. ජනාධිපතිවරණේ පැරදීමත් එක්ක ඔබතුමාලා කඩන් වැටල වගේ පේන්නේ. එහෙම ගන්නෑ ඉතින්. එහෙනම් ඉතින් අපි අද මෙතෙන්ට එන්නෙත් නෑනේ. ඡන්ද ඉල්ලන්න ඕනේ හින්දානේ ඇවිල්ලා තියෙන්නේ. අපි දැක්කා වර්තමාන ජනාධිපතිතුමා මේ ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ජාතික ඇමතීමේදී කතා කරනවා. අවසානයේ මම දැක්කේ නැහැ අපි මෙතෙක් ක්‍රියාත්මක කරපු වැඩසටහනේ වෙනසක්. ඒ අපි කරපු වැඩසටහන සාර්ථක වැඩසටහනක් කියලා එතුමා පිළිඅරගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය උනේ ඒක. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපි කරපු දේ හරි කියලා. මහමැතිවරණදී තාම සාකච්ඡා කීපයක් කරනවා. සම්දානගත වෙලා ඉල්ලන්න තමයි අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ. ඒ සම්දානට සමගියත් වෙනවා. ඒ පිළිබඳව අපි කතා කරේ නෑ. ජනාධිපතිවරයා වේදිකාවටවත් එන්නේ නෑ. නෑ එහෙම එකක් ජනාධිපතිතුමා අපිට කියලා නෑ. අපි ඉදිරියේදී නැවත ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් පවත්වනවා. ශාන්ගෝ වගේ ඒ වෙලාවේ විරුද්ධ වුණා. ඒ වෙලාවේ විරුද්ධ වුණත් කමක් නෑ. රටේ තියෙන දේශපාලන තත්ත්වයන් දැන් කරගෙන යනවා නම් හොඳට කරගෙන යනවා අපි එකගයි. අපි සහය දෙනවා. දැන් මේ රටේ බරපතල වැඩ දිනව කරන්න ඇමතිවරු හතර දෙනෙකුට කරන්න ඉතාම අමාරුයි. මම දැක්ක තුමා කියලා තියෙනවා. සත්භාවයෙන් එන අය එනවා නම් ගන්නවයි කියලා. තුමා සෙලුම් දොර විවෘත කරලා තියෙනවා. දැන් ඔබතුමාලා යන සූදානම් නෑ. මං කියේ තුමා කිව්වේ. මේ වෙලාවේ කියන්න තියෙන්නේ ජනාධිපතිතුමා මෙරට ජනාධිපතිතුමා චන්දරි ඉස්සලා මොනවා කිව්වත් කමක් නැහැ. ඔබතුමා හෙලිකොප්ටර් පාවිච්චි කරන්න. අනිත් කාර්ය තමයි ජනාධිපතිතුමාගේ ආරක්ෂාව. කරුණාකරලා ඔබතුමාට කියන්න ඔබතුමා දැන් JVP කේ හෝ NPP නායකය නෙමෙයි. ඔබතුමා මේ රටේ නායකයෙක්. එතකොට රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව හරි රටේ බුද්ධිංශය හරි දෙන වාර්තායක ඔබතුමා හිට ගන්න ඕනේ. දැන් පාර්ලිමේන්තුව විසිරවල. එතකොට ඔබතුමාගේ ජීවිතේට මොන හරි වුණොත් ප්‍රශ්නයක්. රට වට්ටන්න එපා. මේ රටේ මිනිස්සුය මාරු වැටෙන්නේ. සුළුතරයක් වුණත් එතුමා තමයි වැඩිම ඡන්ද ගත්තේ. ඒ නිසා මේ රටේ නායකයා ජනාධිපතිතුමා. නායකත්වය ඔක්කොම සාර්ථකයි. අපි පුළුල් සන්ධානයක් ඇදෙනවා. මානසික ප්‍රගතිශීලී බලවේගත් එක්ක ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අපි තියෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. වර්තමාන අගමැතිතුමත් අපේ ලයිස්තුවෙන් තරඟවදින්නේ අපේ සන්ධානයෙන්. එතුමා තමයි බොහෝ විට නායකත්වය දෙන්නේ. ගැටලුවක් නැහැ. ඕනතරම් සුසුසු ඉන්නවා.